සුබ උදෑසනක් කියලා අදත් මේ පිටුවේ ඉන්න සියලු දෙනාම ඉතාමත් සාදරයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මේක හොඳ අවස්ථාවක් අවුරුද්දේ අන්තිම නැවතත් අපේ ජීවිතවලට හැරිලා බලන්න හොඳ දින 10ක්. මොකද අවුරුද්දකම අපේ අතින් සිදුවෙච්ච වැරදි අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන ඉස්සරහට කොහොමද තමන් යන්නේ කියන එක ගැන හිතන්න හොඳ කාලයක්. මිනිස්සුන්ගේ අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු මිනිස්සුම සකසගෙන නිවැරදි කරගෙන ඉදිරියට යනවා කියන එක අන්න ඒක තමයි ඕනම කෙනෙක් කරන්න ඕන පළවෙනි දේ. අඩුපාඩු ගැන හිතමින් හැමදාම එකම වලේ පල් වෙන්නේ නැතුව මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඒක නිවැරදි කරගෙන ඉස්සරහට යන එක. ඉතින් මට වෙන අය ගැන හිතනවට වැඩිය හොඳයි මම ගැනම කියන එක. රයිට්. පළවෙනිම දේ තමයි කිසිම කෙනෙක් ජීවිතේ විශ්වාස කරන්න එපා. ඔබට ඔබ ඇරෙන්න වෙන කවුරුවත් මේ ලෝකේ නැහැ. ඕන කෙනෙක් අපිට කිට්ටු වෙන අය ඔවුන්ගේ වැඩේ කරගන්න විතරයි අපි සමග කිට්ටු වෙන්නේ. හරියට වැඩේ කරගන්නකම් කිඹුල් කඳුළු හෙලලා හැමදේම හොඳයි කියලා බොරු ආදරයක් බාලා ඔබෙන් ඔවුන්ට අවශ්‍ය වැඩ ටික් කරගත්තට පස්සේ ඔවුන් ඔබව ඔවුන්ගේ ජීවිතවලින් තල්ලු කරන්නේ හරියට කාලා විසි කරන උද්දණ්ඩක් වගේ. ඒක හොඳට මතක තියාගන්න. ඒක තමයි සත්‍ය. අන්න ඒකින්ද තමයි මට මේ ලෝකේ කොහෙවත් යාළුවෝ නැත්තේ. මට යාළුවොත් නැහැ, ඥාතිත් නැහැ, මට ඉන්නේ මම විතරයි. බුදුදහමේ නම් කියනවා තමන්ට තමනුත් නැහැ කියලා. ඔව්. ඒක තවත් ඇත්ත කියලා කියන්න පුළුවන් දෙයක්. නමුත් මේ මොහොතේ මට ඉන්නේ මම විතරයි. ඒකින්ද ඔබේ ජීවිතේ නැවත ආපස්ස හැරිලා බලන්න ඔබට යාළුවෝ ඉන්නවද? ඔබට ඥාති ඉන්නවද කියලා. ඒ කවුරුත් ඉන්නවා නම් ඉන්නේ ඔබගෙන් යම් කිසි දෙයක් කරගන්නකම් පමණයි. දෙවෙනි කාරණේ අපි බලමු මහන්සි වෙලා වැඩ කරන එක. මහන්සි වෙලා වැඩ කරන්න ඔබට පුළුවන් නම් ජීවිතය කියන එක ජයග්‍රහණය කරන එක මහා ලොකු අරුමයක් නෙමෙයි. හරියට මම වගේ. මම කේන්දර විශ්වාස කරන්නේ නැහැ. කොහෙවත් තියෙන බලවේග විශ්වාස කරන්නේ නැහැ. මම කරන්නේ දෑති රස්සාවක්. මට මොනවද අහු වෙන රස්සාව? මම ඒ රස්සාව කරලා කීයක් හරි හම්බ කරගෙන බොහොම සතුටින් මගේ ජීවිතය ගත කරනවා. මගේ අත් දෙකට මහන්සිලා වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා නම් මට මේ ලෝකේ ජීවත් වෙනවා කියන එක ප්‍රහේලිකාවක් නෙමෙයි. ඉතින් ඔබ හිතන්න ඔබට මහන්සිලා වැඩ කරන්න පුළුවන් නම් දෑති රස්සාවක් දන්නවා නම් මොන අර්බුදෙති වුණත් මොන අමාරුකම් තියුණත් ඔබේ ජීවිතේ සාර්ථක වෙනවා. තුන්වෙනි එක හිත. තමන්ගේ හිත තරම් අවංක කෙනෙක් සහ තමන්ගේ හිතට එකඟව කරන දෙයක් ඇරෙන්න තව කෙනෙක්ව සතුටු කරන්න, එහෙම නැත්නම් තව කෙනෙක්ව ඉම්ප්‍රෙස් කරන්න දේවල් කරන්න එපා. වැඩක් නැහැ. මේ ලෝකේ සදාතනික ධර්මයේ තියෙන්නේ හොඳ හෝ නරක තමන්ගේ හිතේයි. තමන් හිතින් හොඳ දෙයක් මේ ලෝකෙට කරනවද අනිවාර්යෙන් ඔබට ඒකේ ප්‍රතිඵල ලැබෙනවාමයි. ඒ වගේම සමාජයට තමන් හොඳ දෙයක් කරන බව පෙන්වමින් හිත ඇතුලෙන් තව කෙනෙකුට කුහක වැඩක්, එහෙම නැත්නම් කූට උපක්‍රමයක් යොදනවාද ඔවුන්ගේ ජීවිත නාස්ති කරන්න, එහෙම නැත්නම් ඔවුන්ගෙන් යම් කිසි ප්‍රතිලාභයක් ලබා ගන්න. කවදාරි දවසක ඔබට ඒක කරකිලා එනවා. ඔබේ ජීවිතේ සකස ගන්න ඕන ඔබේ හිතට එකඟව. විනිශ්චය දෙන්න ඕනේ ඔබේ හිතින්. ඔබට පුළුවන් නම් ඒ දේ විදියට ජීවිතේ එකතු කරගන්න, අදා ගන්න. ඔබ හැමදාම සතුටින් ඉන්න පුද්ගලයෙක් වේවි. නැත්තම් ඔබ සැරින් සැරේ විඳවනවා ඒව මතක් වෙනකොට. කොහොමුණත් මේ ආවර්ජනා කරන කාලය, ඒ කියන්නේ වසරක් ඉවර වෙලා තව වසරකට අලුතෙන් යන්න හදන වෙලාව. ඉතින් මේ දවස් 10 ඔබේ ජීවිතය ගැන නැවත ආපස්සට හැරිලා බැලුවොත් එක අවුරුද්දක් නෙවෙයි ඔබ මේ තරම් ගත කරලා තියෙන සියලුම අවුරුදු ගැන හිතලා බැලුවොත් ඔබට ඔබ ගැනම විනිශ්චයක් ලබා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඔබට කරන්න තියෙන්නේ ඒ විනිශ්චය අනුව ඔබේ ජීවිතේ සකසගෙන ඉස්සරහට යනවද, මොනවද මේ වසර ගණනක් තුල මා විසින් කළ අඩුපාඩු ඒවා හදාගෙන ඉස්සරහට යනවද කියන එක ඔබට නිගමනය කරන්න පුළුවන් වෙයි. ඉතින් හොඳට මතක තියාගන්න, තමන්ට තමන් විතරයි.
තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්නවද නැද්ද කියන එක තීරණය කරන්න පුළුවන් තමන්ටම විතරයි. කිසිම කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්න යන්න එපා. කවුරුව උදව් කරන්නේ නැහැ. ඒක තමයි මේ ලෝකේ තියෙන සත්‍යය. මේ දේවල් තේරුම් අරගෙන ඉදිරියට යන්න. කිසිම කෙනෙක් උදව් කරන්නේ නැහැ. කිසිම කෙනෙක් හොඳයි කියලා කෙනෙක් නැහැ. තමන්ගේ වැඩේට විතරයි කිසිම කෙනෙක් නැහැ අවංකයි කියලා. හැමෝම ඉන්නේ වෙලා වෙනකන් විතරයි. තමන්ට තමන්වත් නැති ලෝකෙක තව කෙනෙක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් වේද කියන එක ප්‍රශ්නාර්ථයක්. එහෙනම් සතුටෙන් ජීවිතේ අරගෙන ඉස්සරහට යන්න. මාන්නය කියන එක නැති කරගත්තොත් ජීවිතේ ජයග්‍රහණය කියන එක ස්ථිරයි. මේ ලෝකේ මාන්නය නැති කරගත්ත මිනිස්සු තමයි විමුක්තියක් සොයාගත්තේ. තමන්ගේ ජීවිතයට සතුටක් ඇති කරේ මාන්නය නැති මිනිස්සු විතරයි. පුහුමාන්නේ කියන්නේ ලොකු ඔළුව, ලොකු කම. ඒ ඔක්කොම තියෙන්නේ සමාජයට පෙන්වන්න. තමන් පොර කියලා, එහෙම නැත්නම් තමන් උසස් කියලා පෙන්වන්න. ඉතින් මේ දේවල් ඔබේ ජීවිතෙන් අයින් කරගන්න පුළුවන් නම්, මේ දේවල් ගැන නැවත ආවර්ජනා කරන්න පුළුවන් නම්, පසුගිය වසර තුල අපිට මොකද්ද වුනේ කියලා, ඔබේ ජයග්‍රහණය සදාතනිකයි, ස්ථිරයි, මැරෙනකන් සතුටෙන් ඉන්න පුළුවන්. එහෙනම් සියලු දෙනාටම ජය වේවා.